ඊට පස්සේ සුදු බේබි නාලා තාම කොණ්ඩේ පීදක නැත්නේ ලේඩ කදා ගන්නද අනේ සුදු බේබි ওই විදිහට මායක කතා නොකර ඉන්න එපා මට ඒක වාවන්නේ නැහැ මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මැගේ අම්මා මගේ අම්මා කෙනෙක් විදිහට. ඒත් බලාගෙන ගියාම මැගේ අම්මා කරන්නේ තව කෙනෙක්ගේ අනපිළිපදින එක. ඒ කියන්නේ රාජකාරියක්. මං මොන රාජකාරිය කළත් සුදු බේබිට ආදරෙයි. අයියේක වෙනසක් නැහැ. අනිත් එක මං සුදු බේබිට වරදක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. මං සුනන්ද මහත්තයව කසාද බැන්දොත් මට හොඳක් වෙනවයි කියලාද මගේ අම්මා කියන්නේ? ඔව්. සුනන්ද මහත්තයා හොඳ කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. එයා පෝසත් කෙනෙක්. මට හිතෙනවා සුනන්ද මහත්තයව බැන්දොත් සුදු බේබිට ආයිත් කවදාවත් දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා. මම ආදරය කරන කැලුම් මහත්තයා මම කසාද බැන්දොත් මං ඒ මහත්තයා ගැන දන්නේ නෑ සුදු බේබි මට ඒකට උත්තරයක් දෙන්න අමාරුයි මැකි අම්මේ මම බඳින්න ඕනේ සල්ලිද එහෙම නැත්තම් මං ආදරය කරන මටත් ආදරය කරන ගුණයාපත් මිනිහෙක්ද ඕනම් වෙලාවක මල් ළඟට එන්න කැමති කිව්වට බං මං කොහොමද දේදුනෝ මල් ළඟට ගෙන්න ගන්නේ ඇයි මොකද්ද මට තියෙන ප්‍රශ්නේ කෝ බං ඉන්න දන කෝ රස්සාවක් උඹ කියන්නේ ඒ කෙල්ලව ගෙනලා දුක් විඳින්න දෙන්න කියලාද ඉතින් ඒකම තමයි මාත් කියන්නේ ඉක්මනට රස්සාව හොයාගනි අනිත් එක ඉතින් උඹ අපි වගේද බං මොන්දර ඉගෙන ගන්න තියෙනවා රස්සාව ඉක්මනට හොයාගන්නත් පුළුවන් මං අඳුරේ මහත් එක්ක ඉන්නවා කියලා බලමුද හරි රස්සාවක් හොයාගත්ත කියමු කො ඉන්නද නැ
ඔය ප්‍රශ්න ඔක්කොම විසඳගෙන ඉතින් දේදුනෝ ගේන්න හිටියොත් මේ ආත්මෙ නෙමෙයි ලබන ආත්මෙ තමයි දේදුනෝ ගේන්න හම්බෙන්නේ. උඹ කියන්නේ ඒ කෙල්ලව එක්කන් ඇවිල්ලා දුක් විඳින දෙන්න කියලාද? ගිනාවෙන් පස්සේ දුක් වේදනා ජය ගන්න උඹලා දැනගන්න ඕනේ. හරි. උඹ රස්සාවක් හොයපන්. මං හෙටම හරි දේදුනුව ගේනවා. මේ බලහන්කෝ. හරි නිකන් මට උමනාට ගේනවා වගේ. යම. හෙටම ජොබ් එකක් හොයාගන්න. යා. අද සුනන්ද ඇවිල සල්ලි වගේක් දීලා ගියා. ඒකත් එහෙම. සුනන්ද ඇද මට කවදාවත් නැතුව එහෙන සයිස් එකෙන් කතා කරා. මම අදයිනි දැක්කේ මිනේ කටේ සද්දි. හොඳයි බලමුකෝ. අය සුනන්දර මහා අනවශ්‍ය දෙයක් කිව්වද? මට දැන් හිතෙනවා මම මේ කරන හැම දෙයක්ම අනවශ්‍ය දේවල් කියලා. මං අයියට දොස් කිව්වේ නැහනේ. මාත් එක තරහ වෙන්න එපා. එයා දෙහෙට වුණත් බෝ කසාද බඳින් ලෑස්තිලු. ඒ මට තියෙන බයට නෙමෙයිලු. උඹට තියෙන ආදරේටලු. ඒක බොරුවක් නෙවෙයි අයියේ. එයා මට ඇත්තටම ආදරේ. ඒක මන් දන්නවා. සුනන්ද නරක කෙනෙක් නෙවෙයි. අපේ යාට කරන්න වැරද්දක් කියලා හැම වෙලාවෙම මගේ හිත කියනවා. මෙමෙ ඕනට අනුකම්පාව තියාගන්න එපා. අන්තිමට භූමිකම්පාවක්. අපි දැන්වත් සුනන්දර කරදර කරන එක නතර කරමු අයියේ. නිතුවම් බෝග කියයි කියලා. අපි අපේ පාඩුවේ ජීවත් වෙමු. පයගාව කැරකෙන මැණිකට පයින් ගන්න හදන්න එපා. පස්සේ අපිට දුක් වෙන සිද්ධ වෙයි ඈ. මං කැමති මිනිහගෙන යෝජනාවට. බල දෙන්න ඉක්මනට කසාද බඳපල්ලා. ඊට පස්සේ වෙන ප්‍රශ්න ගැන මම බලා ගන්නවා. සුනන්ද මාව කසාද බඳොත් එයාව ගෙදරින් අයින් කරයි. එතකොට යාට ලැබෙන තියෙන කිසිම දෙයක් ලැබෙන එකක් නැහැ. නිකම්ම නිකන් සුනන්දේක් මෙහාට ඇවිත් වැඩක් නැහැ. එහෙම වුණොත් එයාටත් කන්න බොන්න දෙන්නේ නෙමෙයි මට. මොකද මේ අතේ පය වැඩක් දන්න මිනිසු නෙමෙයි නෝ. හැබා සුනන්දව රට ගියා කිව්වේ දොස්තර කෙනෙක් වෙන්න කියලා නේද? දැන් එයා දොස්තර? තාම විභාග ඉවර නැහැලු. තව අවුරුද්දක් දෙකක් තියනවා කියලා කිව්වේ. ඒ කියන්නේ බාගෙට දොස්තර. ඒක භයානකයි. හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් ගන්න හොඳ නැහැ. එහෙමනම් එයාට ඉස්සර වෙලාම සම්පූර්ණ දොස්තර කෙනෙක් වෙලා ඉන්න කියපන්. ඊට පස්සේ බලමු. මේ නංගි සුනන්දේ උඹව රැවට්ටුවට මේ මාව රවට්ටන කීතරම් ලේසි නැහැ. හරිද? අන්න ඒක හොඳට මතක තියාගන්න. බලාගෙන ගියාම සේනගඩි දක්ෂේක් නේ ඈ. රජි සාතික දෙන්න දාවේ.
අපෝ නෑ මං තාම ඒ තැනට ඇවිල්ලා නෑ හැබැයි එහෙම සාහතික දෙන්න ඕන නම් මට බැරි කමකුත් නෑ මරණ සාහතික ගැන නෙවෙයි ඔය කියන්නේ මරණ සාහතිකත් එක්ක තිබ්බ ගනුදෙනුව මම බහලා දැම්මානේ දැන් මන් දෙන්නේ ජීවත් වෙන්න ඕන සාහතික විතරයි good ඉතින් දැන් මම යන්නේ නැනේ මම ගේම් එක ඉවර කරලා හොඳයි හොඳයි ගේම් එක ඉවරනකන් අපිත් බලාගෙන ඉන්න නේද හැරි සුනන්ද කොහේ යන්නද? මං දෙදුන්නා ගෙදර යනවා තාත්තා. මේ තරම් උදෙන්? තව යාළුවෙක් ඉන්න අයත් හම්බෙලා එහෙමම දෙදුන්නා ගෙදර යනවා. කවුද අර එදාපු අර ජයදේව කියන යාළුවාද? එයා මගේ යාළුවෙන් නෙවෙයි. බැරිද මට මිනිහව හම්බ වෙන්න? එමුකට? මට පොඩි වැඩක් තියෙනවා. අමාරුයි එදා මං පුතාට කියපුවා පුතා අද මට කියනවා බොහොම හොඳයි බොහොම හොඳයි මම යනවා හා හා මට පුංචි දුකක් තියෙනවා මචං. ඇයි අපි මේ පුංචි පුංචි දේවල් ඉඳ වෙන් වෙලා ඉන්නේ? අපි මචං වෙන් වෙලා හිටියේ කාලේ ඇතිද? අපි ආයෙමත් එකතු වෙමු. ඇයි ඇයි බැරි අපිට එකතු වෙන්න? වෙන් වෙලා නැහැ නේද? හරි 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 අපි අපි වෙන් වෙලා නැහැ. වෙන් වෙලා නැහැ. ඒත් අපි අපි පොඩි හිත්රිදීමක් කරා. අපි වෙන් වෙන්න හදලා තියෙන්නේ මේ මුං වගේ උන්ගේ හින්දා. මේ මුං වගේ උන්ගේ හින්දා අපි වෙන් වෙන්න හදලා. කවුද? කවුරු හම්බෙන්නේද? සේනක මහත්තයා හම්බෙන්නේ. සේනක මහත්තයා උදේම ගමනක් ගියා.
කවුරු හම්බෙන්න ආවා කියලාද කියන්නේ? මුබාරක් මුදාලගේ මල්ලියාව කියන්නේ.